මේ ප්‍රතිඵලදායක කරගන්න නම් එවැනි ක්‍රියාමාර්ග ගණනාවක අවතීර්ණ වීම වැදගත්. මෙම කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන මේ දැඩි සංතරණ සීමාවන් හරහා දෛනිකව ආදායම් උපේන ලද විශාල ප්‍රමාණයක දෛනික ආදායම් මාර්ගයයි ඇහිරෙනවා. එම පුරවැසියන් සඳහා එම පවුල් සඳහා ඔවුන්ගේ අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව වැඩපිළිවෙළ සකස් කළේ. එසේ නැත්නම් මෙම සංචරණ සීමාව වෙනත් ආකාරයෙන් පුරා යාමට ඉඩ තිබෙනවා. එනිසා ආණ්ඩුව ඉතාමත් වේගවත් යාන්ත්‍රණයක් ඒ සඳහා සකස් කළ යුතුයි. දැනට එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව අපට පෙන්වු කරන්නේ නැහැ. අපේ නිරෝධායන පනත අනුව එම නිරෝධායන නීති අදාළ අමාත්‍යතුමිය විසින් ගැසට් කරාට පසුව එම නිරෝධායන නීතිවල නිසි බලධාරියා බවට පත් වෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. හැබැයි අපි දකින්න පොගේ කාලේ ප්‍රධාන තීන්දුව තීරණවලදී ඔහු නෙවෙයි ප්‍රකාශකයා, ඔහු නෙවෙයි තීරකයා බවට පත් වී තිබෙන බව හරි පැහැදිලි. ඒ නිසා මේ ආණ්ඩුව විසින් ලබා දෙන තීන්දුව තීරණ විශාල ව්‍යාකූලත්වයක් ඊයේ දවසේම අපි දැක්කා. සාමාන්‍යයෙන් ඔබ මා දන්නේ මේ අය අර සාමාන්‍යයෙන් ওই තීන්දුව තීරණ ගැන කියන මතයක් මේ සීත කාමරවල ඉඳන් ගන්න තීන්දුව කියලා සාමාන්‍ය ජනතාවගේ මතයක්. හැබැයි මේ තීන්දුව නම් එහිමම එකක්ම තමයි. වාහනයක යන්න එපා, මොටර්සයිකල යන්න එපා, ආසන්නම කඩේට යන්න, ගෙදරින් එක්කෙනෙක් විතරක් යන්න. ඒ කිසිවක් සිද්ධ වුණාද? ඒ කිසිවක් සිද්ධ වුණේ නැහැ. ඒකට පුරවැසියන්ගේ වගකීමක් තිබෙන්නේ නැහැ ඇත්ත. හැබැයි පුරවැසියන්ගේ වගකීමක් තියෙනවා වගේම ඒ තීන්දුව තීරණ එම තීරණය මොනතරම් ප්‍රායෝගික තීරණයක්ද? ගම්ම ගත්තොත් ආසන්න කඩේ මුළු ගමම ගිහිල්ලා එක විට බඩු ඉල්ලුවොත් පැයෙන් බඩු ඉවරයි. එහෙම තමයි අපි ගම්මල කඩ. එහෙනම් දැන් කළ යුතු වන්නේ කුමක්? අඩුමතරම ජනගහනයේ සිට 70%ක්වත් මේ එන්නත්කරණය කිරීම සඳහා අවශ්‍ය වෙන එන්නත් ප්‍රමාණය ලබා ගැනීම. ඒට මේ බොරු කියන්නේ නැතුව ඡන්ද ලබා ගැනීම සඳහා ජනතාව රැවට්ටීමකට භාජනය කිරීම සඳහා ප්‍රකාශ කරනවා වගේ වෛරසය රවට්ටන්න බැරි බව සෞඛ්‍ය මත්තු මෙතන ගන්න.